පවුල් ජීවිත විනාශ කරන සැකය නැමැති මායාකාර සිතුවිලි ගැන ඔබ දැනගන්න. නිරෝසාගේ වයස අවුරුදු 35යි. ඇය ගුරුවරියක්. දරුවන් දෙදෙනෙක් ඉන්නවා. නිරෝසාගේ සැමියා බැංගුලි නිලධාරී. දෙදෙනා විවාහ වූයේ අවුරුදු 3ක ප්‍රේම සම්බන්ධතාවකින් පසුයි. විවාහ වී දැනට අවුරුදු 10ක්. නිරෝසාගේ සැමියා වන බන්දුල ඔහුගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීම මෙහෙමයි. මට දැන් ජීවිතය එපා වෙලා. රස්සාව කරගන්නවත් හිතේ නිස්කලංක භාවයක් නැහැ. මගේ බිරිය නිරෝසා දවසට 25කට පාරක් වගේ මගේ ෆෝන් එකට කෝල් ගන්නවා. මම ඉන්නවද කියලා පරීක්ෂා කරනවා. ඔෆිස් එකට එයා හැම වෙලෙම කතා කරනවා. පුදුම සැකයක් දැන් නැට ඇති වෙලා තියෙන්නේ මං ගැන. දවසක් අපූරු සිද්ධියක් වුණා. එදා මම ඔෆිස් එකේ හිටියේ රැස්වීමක් තියෙන නිසා. මගේ ෆෝන් එක පැය භාගයක් විසන්ති කළා. ඇය ට්‍රීවිල් එකක් අරගෙන ආවේශයෙන් වගේ ඔෆිස් එකට ඇවිත් මගේ කාර්යාලයේ සිටින තවත් කාන්තාවක් මට ජෝඩු කරමින් මට පැනවැදුනා. ඇත්තටම මගේ කිසිම සම්බන්ධතාවක් ඔය කෙනේ තනුව සමග නැහැ. මට හරිම ලැජ්ජයි. දවස් 3ක් ඔෆිස් එකට ගියේ නැහැ. මම ගෙදර ආවම මගේ දුරකථනයේ මුල සිට අගමැනතෙක් පරීක්ෂා කරනවා. ඉස්සර මට ඔෆිස් එකට අඳින ඇඳුම් ලස්සනට අයන් කරලා දෙනවා. දැන් එහෙම කරන්නෙත් නැහැ. ඇයට මම හොඳට අඳින එකත් සැකයක්. මේ සැකේ පරපතරකම කොතරම්ද කියතොත් ඇයි සමහර විට මගේ යට ඇඳුම් පවා පරීක්ෂා කරනවා. ඒ වායේ ගඳ සුවඳ බලනවා. මෙහෙම පරීක්ෂා කරනවා දවසක් මගේ අතටම අහුණා. මම ඇහුවා මොනවද ඔය බලන්නේ? ඇය හෙමින් එතනින් ගිස්සලා ගියා. හරියට මුකුත් දන්නේ නැහැ වගේ. දැන් මට තනියම කොහොමවත් යන්න බෑ. කොණ්ඩේ කපා ගන්න සැලුන් එකට ගියත් එතන වෙලා කොණ්ඩ කපලා ඉවරනකම්ම ඉන්නවා. මගේ ෆෝන් එක එන හැම තොරතුරක්ම ඇය පරීක්ෂා කරනවා. සමහර දවස්වලට මගේ ගෙදර තියෙන ඔෆිස් කාමරේ ලිපිගොනු ඇදලා දාලා ඒවා සිවුම් ලෙස පරීක්ෂා කළ බවක් මට පෙනී යනවා. ඇට තරහ ගියාම අසාමාන්‍යකම පේන්න තියෙනවා. මේ ළඟදිත් එවැනි ලොකු රණ්ඩුවක් වුණා ඉතින්. මම වැඩි වෙර කළා එන ගමන් ටයි එකක් ගන්න ෂොප් එකට ගියා. හැබැයි මං ගියේ ඇයි නැතුව. එයා මාත් එක්ක රණ්ඩුවට ආවේ. උඹ අර ගෑණි එක්ක නේද ගියේ කියපන් කියලා වීරුන් වගේ ඇහුවා. මේ රණ්ඩුව දැකපු මගේ දරුවන් දෙන්න හොඳටම බය වෙලා කාමරේ දොර වහගෙන හිටියේ. මේ තත්ත්වය මෙහෙම පැවතුනොත් ළමයි දෙන්නාගේ අනාගතය අවුල් වන බව මට හොඳටම විශ්වාසයි. හැබැයි මගේ ලොකු දුවට අවුරුදු 8යි. දැන් නෑ නිතර හිසේ කැක්කුමක් ගැන කියනවා. ගියවර විභාගේ ලකුණු 50ට වඩා අඩුයි. මම දවසක් දුවගෙන ඇහුවා මොනවද ඔයා හැම වෙලේම කල්පනා කරන්නේ කියලා. මට අම්මයි තාත්තයි දෙන්නම නැති වේද කියලා බයයි කියලා ඒ අඬ අඬා කිව්වා. දැන් මේ කතාවේ නිරෝෂාගේ වග උත්තරය අහන්න මම යොමු වුණා. ඇගේ මුහුණේ ඉරියව් ෂණයෙන් වෙනස් වෙලා සැකේ සහ භීතිය ඉරියව් වලින් හොඳටම පෙනුණා. ඇය කෝපයෙන් සහ වීරුවෙන් කතා කරන්න ගත්තා. බන්දුල, ඔයා මාව රැවට්ටුවා. ඔෆිස් එකේ ඉන්න නාටකම් කෙල්ලෙක් එක්ක මම යාළු වෙලා ඔෆිස් එකේ වැඩ කරන කීප දෙනෙක් කෝල් කළා. මම විස්තර හොයාගත්තා. ඔවුන් කිව්වේ ඒ කෙල්ලගේ චරිතය නම් හොඳ නෑ කියලා. එයාලා කිව්වද ඒ කාන්තාව ඔබේ සැමියා එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. නැහැ, එහෙම නම් කිව්වේ නැහැ. මට තාමත් මතකයි. දැන් අවුරුදු 1කට විතර ඉස්සර මම බන්දුල සමග ඔෆිස් එකේ පාටි එකකට ගියා. මේ කාන්තාව ඒ පාටි එකේ හිටියා. අය හොරෙන් හොරෙන් බන්දුල දිහා බලනවා. මම ඒක මගේ ඇස්තකින්ම දැක්කා. අනිත් එක දැන් ඉස්සර වගේ නෙවෙයි. බන්දුල දැන් ලස්සන්ට ඇඳලා කරලා යනවා. මේ ළඟදී හොඳ පර්ෆියුම් එකක් අරගෙන තිබුණා. මොකටද පර්ෆියුම් ගන්නෙ? දැන් ළමයි දෙන්නෙක් ඉන්නවනේ. මගේ අතට ආහුණොත් මම මෙයාව ඉතුරු කරන්නේ නැහැ. නින්දෙන් හරි බෙල්ල මිරිකෙනවා. මෙහෙම කියාගෙන යනකොට නිරෝෂාගේ මුහුණ කෝපාවිෂ්ට වුණු බව දක්නට ලැබුණා. නිරෝෂා ගොදුරු වී ඇත්තේ සැකය නැමැති මායාකාරී රෝගයටයි
මේ පැබල මානසික රෝගයකති මොලේ නොයෙකු රසායනික වෙනස්කම් සිදුවන බව විශේෂඥෝ පවසනවා. සැකය සත්‍ය සිද්ධීන් නිසා පුද්ගලෙත් තුළ ඇතිවිය හැකි නමුත් මායකාරි සිතුවිලි නිසා ඇතිවන සැකේ දරුණුව මානසික රෝගයක් විදිහට සැලකෙන්නේ. මායකාරි සිතුවිලි මනෝවිද්‍යා විද්‍යාව හඳුන්වනු ලබන්නේ ඩිලුෂන් හැටියටයි. මෙයට නිසිලෙස ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍යත විදිහට වැදගත්වෙනවා. මේ දැඩි ඊර්ෂ්‍යාව පදනම් කරගෙන ඇතිවන රෝගයකි. මෙවැනි පුද්ගලයෙකුගේ මොලය තුළ නොයෙක් රසායනික විපර්යාස ඇතිවෙන බව විශේෂඥ වෛද්‍යවරුන් සොයාගෙන තිබෙනවා. මනෝ වෛද්‍යවරුක වෙත යොමු නොවන මෙවැනි රෝගීන් ජීවිතයේ රූපචණ්ඩත්වයට පවුල් අවුල් ලියම දිස්කසාදය ප්‍රචණ්ඩත්වය හා මිනි මැරුම්වලදී කෙළවර විය හැකි. මෙවැනි රෝගියක හමු විට ඔබ කළ යුතු දේ පිළිබඳව අප දැනගැනකු. පහර දීම හෝ තාඩන පීඩුවන්ට ලක් කිරීමෙන් වලකීම. එසේ වුවොත් එම රෝගී තත්ත්වය තවදුරටත් උස්සන්න විය හැකිය. යන්ත්‍ර මන්ත්‍ර යාග හෝම පසුපස නොයෑම, රෝගියා කොන් කිරීමෙන් වැළකීම, සැකය තවදුරටත් වැඩි වෙන ලෙස පරිසරය සකස් නොකිරීම. ඔබේ දුරකථනය නිතර පරීක්ෂා කරනවා නම් ඒට විරුද්ධ පාස්වර්ඩ් එකක් මගින් දුරකථනය ලොක් කිරීම වැනිද නොකරන්න. සුදුසුකම්ලත් වෛද්‍යවරු වෙත යොමු වෙන්න. වෛද්‍යවලා ලබා දෙන ඖෂධ නිසි ලෙසට ඔහුට ලබා දෙන්න. රෝගිය ඖෂධ ලබා ගන්නේ ද යන්න ඔබේ සැලකිලිමත්තාවයෙන් යොමු කරන්න. නැතහොත් රෝගී තත්ත්වය තවත් උස්සන්න විය හැකි. සැකය සත්‍ය සිද්ධීන් මෙන්ම ප්‍රබල මානසික රෝගයක් ලෙසද මතුවිය හැකිය. මේ රෝගියාගේ වරදක් නොවේ. රසායනික වෙනස් වීම නිසා මොළයේ ඇතිවන අසනීපයකි. විද්‍යාත්මක ලෙස මේ ප්‍රශ්නය දෙස බැලීමෙන් රෝගියා මෙන්ම ඔබගේ සිතුවිලිද වෙනස් වේ.